අයිබුවන් පලලාස්ට ජරම්ගෙලෙකෙක් බුදුදහමට නිග්‍රහ කරලා ඒ පිළිබඳව ලොහු කතාවක් මේ වෙෙද්දි රට ඇතුළ නිර්මාණය වෙලා තියෙනවා. ස්වාමින්න් වහන්සේලා මේ පිළිබඳව කතා කරනවා, බෞද්ධ ජනතාව අබදධ වෙලා තියෙනු. මුොදක සහර සංගම් සහර සංවිධාන මේකට එරෙහිව නීතිය ඉස්රාටයන බෝහමොඳයි. බුදුදහමට නිග්‍රහරන මොකහෝවේවා ට දඩුව ලැිය ුතුයි ඒ පිබඳවායි කතා ක් නෑම. ැයි සම්බද් ාසය ඇතුළල හිඳගෙන චීවරය දරාගෙන සබුද් ශාසනය විනාස කරනයවුන්ට විරුද්ධව ගන්න ඇක්ෂ එකක් නැත්ත. ඒිලිබඳව වහඩක්නගන්න මේරට මනිසුන්ට බැරිද. ඒ පිබඳව අතාරන ේරටේ නායක ස්වාමින්න් වහන්සේලාට ැරිද අමේ ගැන් හැමස්වාමින්න් වහන්සේ කෙනෙක් ගැන නෙවේ. විනය විරෝධී සමාජ විරෝධී අක්කටයිුතු කම් කරන ස්වාමින්න් වහන්සේලා ගැන ැන් හොඳ මුදාහරනේ ඒ පෙද දසක. මරටතුුව ්‍රදේශය ස්වාමීන් හන්සේ යි කියයාගන්නා එකෙක් දැරයක් අපයෝජනය කරලා. ම දන ද ම ැනවත් දෙෙවාවක් අප යෝජනය කර නික මචන ඩබලාගෙන ෙළලග ගන්න වගේ තන්ද න ති කරදයක් ර . ඒ ස්වාමීන් වහන්සේ කියන එක හිටපු ජනධිපතිවරු දෙදෙනෙකුගේ ෞද්ධ කටයුතු පිළිබඳ උපදේශක පොමදේක. කාලාවරෙන්ක බෞද්ධකටයුතු පිළිබඳව උපදේශක හිටපු නාාධිපතුර දෙදනෙකුගේ. ඇැ ඊට කලින් අ ව8ේක එහන පොරයක්ගයා මතකද. මගේ විිස්නසකට හිලාවෙන්න්න ගත්තේ හාමුදුරු කෙනෙකුයි දේශපාලනයට සම්බන්ධ හෙන වලියක්ගේ. ඇැ ඔය වගේ විනය විරෝී සමාජ විරෝධී අක්කට යුතුකම් සමාජමාධ්‍ය බලපුහම පුවත්පත් බලපුහම රූපායින බලපුාම කොච්චර අපි දකිනවද. ද්ධ ාසන ඇතුළින් දෙගෙන සම්බුද ශාසනය විනාස කරන මෙවුන්ට විුද්ධවගන්න නීතිමනිය ක්‍රියාමාර්ගයක් ප්‍රතිපාගනයක් නැත්්ද. සම්බුද්ධ ශාසනයේ විනාස වෙන්ඩ ප්‍රධානම සාධකයේ තමයිමචං. බුදුන්ගේ ධර්මය අරගෙන වේදිකාාවට ගොඩවෙනවා වෙනුවට අපේ රටේ සමහරක් ස්වාමීන් වහන්සේලා මේ රට නැතිකරපු මෙරට විනාසකරපු කාලකන්නේ තිරිසන් දේශපාලච්චීන්ගේ දේශපාලන ඥ්‍යායපත්වරගෙන ඒත් දේශපාලන වේදිකාවලට ගොඩවීම. ඒ එක නමේද මේ සම්බුදධ ශාසනය පිියෙන්න්න බලපාපු ප්‍රධානම කාරණාව සමහර පන්සල් තිනොමචන් ඒ පක්ෂ මූලස්ථාන් ඒවගේ පන්සලකට දරුවේ ැයිද දහමධ්‍යපන එකගන්න අපරට ත්‍රයිනිකායක මහනායක ස්වාමින්න් වහන්සේලාගෙන් දෙපා නැමද හොම ගෞරවෙන් ඉල්ලමක් කරන අපේ හාමුදුරුව වනේ සම්බුද්ධ ශාසනය ඇතුළින්ඳගෙන චීවරයක් දරාගෙන සම්බුද් ශාසනය විනාස කරනැවුන් විරුද්ධව, හැ මනින් ණಂඩ පුළුව නක්ෂණ ක ගන්න.